ඉන්දන ගැටලුව විදුලි අරමුදය වගේම මුළු රටටම බලපාන ප්‍රශ්නයත් ආහාර අම්පාර දමන වඩිනාගල ජනතාව බහුතරයක් යැපෙන්නේ බඩිරිඟු වගාවෙන් මෙවර අක්කර 3000ක් වගා කළත් නිසි කලට පොහොර නොලැබුණු ඉරිඟු වගාවේ තත්ත්වයයි මේ මේක දැන් කරලා කදන මහත්තයා මේ අඩි කාමාරක් නැහැ නේ මහත්තයා මේ බලන්න මේ සාගහන අපරාධනේ මහත්තයා මේ මුන්ට මේ කන්න ගිනියක් දෙන්න ඕනේ මේවා මේ කුෂිකාර මැමිසිට මේක මේ මේ දියර පොහොරක් කියලා එකක් ආවා ඒක මේ ගහ ගහන ගහන කහා පාටනවා ඇයි මේ කම්බුරු සල්ලි අපෙන් මේ ගත්තෙමු මම වඩා වගා කියලා තියෙන අක්කර 10ක් අක්කර 10න් මේ වාගේ කොච්චර ණය විලාද මම වගා කියලා තියෙන්නේ මහත්තයා බලන්නකෝ දැන් මොනාද කරන්නේ මේවට දැන් මේවට පොහොර ගහන්නේ කොහොමද මේ බලන්න වහිනවා දැන් පොහොර දුන්නත් ගහන්නේ කොහොම ගැහුවත් මේවට වැඩක් තියෙනවද මාතර උරුබොක්ක පස්ගොඩ තේ ගොවෙන්ගේ ගැටලුවත් අම්පාරේ බඩිරිඟු ගොවෙන්ගේ ගැටලුවට දෙවෙනි නැහැ. වගාවන් අවශ්‍ය රසායනික පොහොර නොලැබීම නිසා තේ අස්වැන්නත් දැන් අඩු වෙලා. ගොවින් අහන්නේ තේ කොළත් පිටරටින් ගේන්න හදනවද කියලයි. මේක එක ගිරියක්වත් තෙන්නේ නැහැ වංචි කොළ දෙකක් තුනක් විතරයි තියෙන්නේ. අපි පොහොර දාලා නම් දළු කිලෝ 800ක් වගේ කැඩුවා අක්කරෙන්. දැන් අක්කරෙන් කිලෝ 200ක්වත් බැරි තත්ත්වයේ තමයි තියෙන්නේ. දැන් අපි දළු කිලෝ 100ක් දුන්නොත් අපිට හම්බෙන්නේ පොර කිලෝ 40යි. ওই පොර කිලෝ 40 දිය කොල්ල තමයි ගන්න වෙන්නේ. නැතු පොලවට දාන්න මදි. තේ කොල්ල පිටරටින් ගේන්නද මේගොල්ලෝ මේ කරන්නේ මේ වැඩේ.